COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 23ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ රත්මලාන පොළොන්නරුව, පිළිමතලාව, පතන, තලවකැලේ, ගල්ක්‍රනොය, මාතලේ, ඇල්කඩුව, මඩුල්කැලේ, මැණික්හින්න, තල්කස්වල, මොරොන්තුඩුව, මහරකම, හල්තොට, වස්කඩුව, කැලණිය, මොරටුව හා පානතුරු යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 850ක් ලෙසයි. අකණ්ඩව තෙවන දිනටත් 2500 ඉක්ම වූ කොවිඩ් රෝගීන් පිරිසක් ඊයේ දිනත් වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 2568ක් වන අතර විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 38 දෙනෙකුද ඊට ඇතුළත්. ඉතිරි ආසාදිතින් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 606ක් ලෙසයි. ගම්පහෙන් 300ක්, කළුතරින් 470ක්, ගාලෙන් 148ක්, මාතරින් 36ක්, හම්බන්තොටින් 41ක්, කෑගල්ලෙන් 6ක්, රත්නපුරින් 64ක්, බදුලෙන් හා මොනරාගලින් ආසල්තින් 29 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයෙන් 108ක්, මහනුවරින් 110ක්, නුවරඑලියෙන් 64ක්, අම්පාරෙන් 27ක් වාර්තා වී ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසල්තින් සංඛ්‍යාව සටහන් වන්නේ 27ක් ලෙසයි. ත්‍රිකුණාමලයෙන් 23ක්, පොළොන්නරුවෙන් 57ක්, අනුරාධපුරයෙන් 90ක්, පුත්තලමින් 37ක්, කුරුණෑගලින් 196 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. වවුනියාවෙන් රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර මුල්තෙව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 24ක්. කිලිනොච්චෙන් 25ක්, යාපනයෙන් 61 දෙනෙකුද වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් මෙලෙස කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 131,098ක් ලෙසයි. රට තුල පවතින තත්ත්වය හමුවේ අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොළමුන්න හා මාදම්පේ බටහිර ග්‍රාමලධාරී වසම්, ගම්පා දිස්ත්‍රික්කයේ මහභාගේ පොලිස් බල ප්‍රදේශයේ ඇලපිටවල නවම් මහරකම, මගුල් පොකුණ ගමේ මගුල් පොකුර පාර, ගාල දිස්ත්‍රික්කයේ ඉමදුව පොලිස් බල ප්‍රදේශයේ දික්කුඹුර, අහංගම බල ප්‍රදේශයේ අටානිකිත, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් සන්නස්කම, දොඩන්ගස්වින්න හා ගොඩගම යන ප්‍රදේශත්, කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ කට්ටන්ගේ අංක 3 කොටසත්, හම්පන්තොට දිස්ත්‍රික්කයට අයත් සූර්යවැව පොලිස් බල ප්‍රදේශයේ සූර්යවැව නගරයත්, කෑගල දිස්ත්‍රික්කයට අයත් බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ උඩපොත හා කැන්දාව ප්‍රදේශත් මෙලෙස හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. එසේම මීට පෙර හුදකලා කර තිබූ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ, කළුවක්කල හා පොල්හෙන ප්‍රදේශත්, කළුතර දිස්ත්‍රික්කයට අයත් දොඩන්කුඩු ප්‍රදේශයේ අධිකාරීකොට ග්‍රාමනිලධාරී වසමත් අද උදෑසන සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර පවතින තත්ත්වයේ හැමයේ පිළියන්දල නගරයට පැමිණීම හා නගරය හරහා ගමන් කිරීම අත්හිටුවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. එසේම සබරගමු පළාතේ ඖෂධ අලෙවිසල් හැර අනෙකුත් සියලුම වෙළඳ සැල් රාත්‍රී 7න් පසු වසා තැබීමට කටයුතු කරන ලෙස ආණ්ඩුකාර ටිකිටි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණ සීමා පනවනු ලැබුවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා එම සීමා අදාළ නොවන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව දිවයිනේ පළාත් මායිම් අතර පොලිස් මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කර තිබුණේ මේ ආකාරයෙන්. පළාත් අතර සංචරණ සීමා ඊයේ රාත්‍රි 12 සිට ආරම්භ වනු ලැබුවා. කිසිම හේතුවක් මත විනෝද ගමන්, ඒ වගේම වෙනත් ආකාරයේ ආගමික ගමන් කටයුතු, නෑදෑයින් බැලීමට යාම, සතියන්ත නිමාඩු ගත කිරීම, මේවා සඳහා කිසිම ආකාරයකින් පළාත් හරහා යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සේවකීන් ඒ සඳහා සහභාගී වීමට පුළුවන්. කෙසේ වෙතත් පළාත් හරහා තියෙන මායිම්වලදී පොලිස් නිලධාරීන්, ආරක්ෂක හමුදා, සමාජිකයින්
පරීක්ෂා කරයි අදාළ ලියකියවිලි ඔවුන්ට පෙන්වීමට අමතක කරන්නට එපා සෑම අවස්ථාවකදීම අදාළ ලියකියවිලි ඔවුන් වෙත පෙන්වා සිටින්න හැඳුනුම්පත වෙනත් ලියවිල්ලක් ඉල්ලා සිටියොත් එය ලබා දීමට කටයුතු කරන්න එක් පළාතකින් තවත් පළාතකට ගොස් නවාතැන් ගැනීම ගෙස්ට් හවුස් වල නැවතීම සපුරා තහනම් වෙනවා යම් ගෙස්ට් හවුස් එකක් නැත්නම් හෝටලයක අයිතිකරුවෙක් කළමනාකරුවෙක් එවැනි පහසුකම් සැලසුවොත් එය අයට එරෙහිව ඉතා දැඩිව නිරෝධායන රීති ක්‍රියාත්මක කරනවා මෙන්ම අදාළ ස්ථාන මුද්‍රා කිරීමටත් නිරෝධායන රීති යටතේ ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු කරනු ලබනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න